තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි සතර සතිපට්ඨානය සතර සම්‍යප්පදාන වීරිය ආදී බෝධිපාක්ෂික ධර්ම 37 ගැන සාකච්ඡා කරන කතාබස් කරන සොඳුරු නිවන් මග සදහම් කතිකාවත සමගින් පින්න ස්වාමින් වහන්සේ සමගින් අද දවසේත් අපි සූදානම් වෙන්නේ වීරිය උපදවන බුදු දේශනාවක් කතා කරමින් ජීවිතයට වීරිය උපදවා ගන්න ප්‍රයෝගික කර ගන්නටයි. ඉතින් පින්න ස්වාමින් වහන්ස කෙනෙකුගේ ජීවිතයට ප්‍රමාද නොවි අප්‍රමාදයට පැමිණෙන්නට දහම් මඟ තුල ඉක්මනින් ගමන් කරන්නට උපකාර වෙන දෙයක් තමයි තමන් මැරෙන කෙනෙක් බව සිහිපත් කිරීම. ඉතින් භාගතුන් වහන්සේ අපට වදාළ එක භාවනාවක් වශයෙන් මරණ සතිය නමින්. ඉතින් ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා කරලා තිනා ස්වාමීන් වහන්සේ මේ මරණය සමග මරණයට අපට මරණයට ළඟා කරවන පාපි මාර්යා සමග අපි ගිවිසුමක් ගහගෙන නැහැ. අද මැරෙයිද කවුද දන්නේ කියලා. අජීව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤං මරණං සුවේ නහි නෝ සංගරන්තේන මහාසේනින මච්චුනා. මහාසේන ඇති මාර්යා සමග ගිවිසුමක් නැති අපි හෙට මැරෙයිද කුවිවිලේ මියයිද කියලා දන්නේ නැහැ. ඉතින් එතකොට ඒ මරණය සිහිපත් කරන කෙනා අකුසල් බැහැර කරන්නට කුසල් දියුණු කර ගන්නට වීරිය උපදවා ගන්නට එළඹෙනවා. ඉතින් ඒ නිසා මේ මරණ සතිය සිහිපත් කරමින් වීරියට පැමිණෙන්නට භාග්‍යවතුන් වහන්සේ කොයිතරම් අපට කොහොමද ස්වාමීන් වහන්සේ මරණ සතියේ වඩන්නට මරණ සතිය සිහිපත් කරන්නට තව අවුරුද්දකින් අපි මැරෙයිද නැත්නම් එහෙම නැත්නම් කොයි කාලෙකින් මැරෙයිද. ඒතකොට අනේ විදියට මේ වහා අපි මේ තමන් මැරෙයිද කොයි විදියට ස්වාමීන් වහන්සේ මේ මරණ සතිය සීපත් කරමින් මේ වීර උපදවා ගන්න භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඔසරේ පින්නසානස බුදුරජාණන් වහන්සේ මේ පැවිදි ස්වාමීන් වහන්සේලාට නිතර වැඩි යුතු භවනා හතරක් දේශනා කරනවා. එහෙමයි. බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති. ඒ කියන්නේ බුද්ධානුස්සති, ඒ වගේම අසුභ භවනාව, ඒ වගේම මෛත්‍රී භවනාව, ඒ වගේම මේ මරණානුස්සති භවනාව. මරණ තමන් මරණයටපත් වෙන්න පුළුවන් සැනකින් කියලා සිහි කරමින් මේ අප්‍රමාදය ඇති කර ගැනීම තමයි මරණානුස්සති භාවනාවේදී සිද්ධ වෙන්නේ. තමන්ගේ මරණයටපත් වෙන්න තියෙන ඉඩ කඩ. තමන් මේ ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු ගාථාවේ තියෙන අජීව කිච්ඡං ආතප්පං එහෙම සිහි කරලා අදාදම මේක කරගන්න. දැන්දැම මේ අකුසලයේ බැහැර කරලා කුසලයේ දියුණු කරගන්න වීරිය ඇති කරගන්න කටයුතු කිරීම තමයි මේ මරණානුස්සතියේදී මරණය සිහි කිරීමෙන් වෙන්නේ. එහෙමයි. ඉතින් මේ මරණානුස්සති භාවනාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවට මොන ගැහෙනවා පඨම මරණසති සූත්‍රය, ဒုတိය මරණසති සූත්‍රය ආදී වශයෙන් බුදු දේශනා තුල. අංගුත්තර නිකාය 5 තියෙන පඨම මරණසති සූත්‍රය අපි විමසලා බැලුවොත් පින්න ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නාදිකාවේ ගිංජකා වසතේ කියන ගඩොලින් කරපු ආවාසයේ වැඩ ඉදදී බුදුරජාණන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේලා අමතලා දේශනා කරනෝ මරණ සති භික්කවේ භාවිතා බහුලී කතා. මහණනි මේ මරණ සතිය භාවිත කළාම වැඩුවාම බහුල වශයෙන් වැඩුවාම ඒක මහත්ඵලයි මහානිසංසයි. අමතෝ ගධා අමත පරියෝසාන, ඒක නිවනෙම බැසගෙන හිටිනවා. අමතෝ ගධා අමතේනම් ඕගද මේ අමෘතේ පිහිටලා සිටිනවා. අමත පරියෝසාන අමෘතේම අමා නිවනම කෙලවර කරගෙන පිහිටනවා. එහෙමයි. මේ මරණාසතිය වඩන කෙනා නිවනෙම බැස ගන්නවා. නිවන කරාම නිවනින් කෙලවර වෙනවා යගේ ජීවිතය කියලා දේශනා කරන. ඒතකොට කොච්චර පිහිටක් අපිට ආනිසංසයක් සලසනවද මේ මරණානුස්සතිය සිහි කිරීම පින්න ස්වාමීන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කරුණ සිහිපත් කරලා අහනවා භාවේත නෝතුම් මේ භික්කවේ මරණ සතෙන්. මහණනි ඔබලා වඩනවද මේ මරණ සති භාවනාව කියලා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පින්න ස්වාමීන් වහන්සේලා එන් අසා සිටිනවා.
ඉතින් ඒ වෙලාවේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් වෙන ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේට මතක් කරනවා අහංකෝ බන්තේ භාවේ මරණ සතියන්ති ස්වාමීනි මම නම් මරණ සතිය වඩනවා බුදුරජාන් වහන්සේ අහනවා කොහොමද මහන් භික්ෂුව ඔබ මරණ සතිය වඩන්නේ කියලා අන්න ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මම මෙහෙමයි කල්පනා කරන්නේ අහෝ වතාහං රත්තින් දිවං ජීවේයං අනේ මම රෑ දහවලක් ජීවත් වුණොත් හොඳයි භගවතෝ සාසනං මනසිකරේයං එතකොට මට මේ මං ඒ සාන්නාසිතන්නේ මට රෑ දහවලක් ජීවත් වෙන්න තිබුණොත් ඇති මං රෑ දහවලකින් මේ රාත්‍රියේ දහවලෙන් පස්සේ මම මරණයටපත් වෙයි කියලා ඒ ස්වාමීන් වහන්සේ මම ඒ කාලේ භගවතෝ සාසනං මනසිකරේයං මම භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව බුද්ධානුශාසනාව සිහි කරගන්නවා කරනවා මොකද බුදුරජාන් වහන්සේගේ අනුශාසනාව සබ්බ පාපසකරණ එහෙමයි සියලු පව නොකිරීම කුසලස්ස උපසම්පද කුසල් දහම් රැස් උපදවා ගැනීම රැස් කිරීම එහෙමයි සචිත්ත පරියෝධපන මේ සිත භවනාව තුළ පිරිසුදු කර ගැනීම ඒතම් බුද්ධානුශාසනං ඒකයි බුදුරජාන් වහන්සේගේ අනුශාසනාව අන්නේ අනුශාසනාව මම මේ රැය දහවල මට ජීවත් වෙන්න පුළුවන් වෙයි මේ මම මැරේ මේ රැය දහවල ගෙවිල යන්න ඉස්සෙල්ලා කියලා ඒ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ ඒ කාලේ මහන්සි ගන්නවා කියලා දවසක කාලේ ඔව් දවසක රැය දහවල් කියන්නේ දවසක කාලේ මම ඒකින් බහුම්වත මේ කතන් අස්සාති මට ඒ ටික කර මේ දවස් ඇතුළත මේ රැය දහවල මේ බුද්ධානුශාසනාව කරගත්තොත් බුදුරජාන් වහන්සේ වදාළ විදිහට අකුසල් බැහැර කරලා කුසල් දියුණු කරගත්තොත් මට බොහෝ දෙයක් කරගත්තා වෙනවා කියලා මම මේ මරණ සතියේ ස්වාමීන් වහන්සේ සිහි කරමින් භාවනා වඩන්නේ මම මේ කුසල් වඩන්නේ අකුසල් බැහැර කරන්නේ කියලා ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒ ස්වාමීන් වහන්සේ හිතන්නේ දවසක් ඇතුළත මම මිය යයි. මිය යයි කියන ඒ සිහිය තියෙන්නේ. සාමාන්‍ය කෙනා හිතන්නේ අවුරුදු 100කට වැඩියෙන් ජීවත් වෙයි මැරෙනවා කියලා හිතෙන්නේවත් නැහැනේ. බුදුරජාන් වහන්සේ වදාළ මේ මිනිස්යාට ජීවත් වෙද්දී අතිබික්කවේ සත්තා ජීවිතේ ජීවිතමද ජීවත් වෙද්දී ජීවිතය පිළිබඳ මත් වීමක් තමන් සදාකාලිකවම ජීවත් වෙයි කියලා මත් වීමක් මුලාවටපත් වීමක් ඇති වෙන. අනේ මුලාවටපත් වීමත් එක්ක පින්න ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ වදාරනවා කයින් දුසිරිත කරනවා මේ සත්‍ය වචනින් දුසිරිත කරනවා මනස දුසිරිත කරනවා මනසි. මේ පාපිය කුසල ධර්මයන්ගෙන් ගැවිසිගත්තු සිතින් වාසය කරනවා. ඉතින් මරණ සතියේ වඩද්දී ඒ ජීවිතමදේ බැහැර වෙලා යනවා. තමන් ඒක ස්ත්‍රියකටත් පුරුෂයෙකුටත් නිතර නිතර බුදුරජාන් වහන්සේ ගිහියෙකුටත් පැවිද්දෙකුටත් මරණ ධම්මෝ මරණං අනතීතෝති කියලා සිහි කරන්න කියනවා. නිතර නිතර සිහි කරන්න කියනවා. දැන් දස ධම්ම සූත්‍රේ, ඨාන සූත්‍ර ආදී මේ බුදුරජාන් වහන්සේ මේ කරුණ නිතර නිතර හිතන්න කියලා දේශනා කරනවා. තමයි ඉක්මනින් මැරෙයි කියලා හිතද්දී වීරිය උපදවන්න ඒක ප්‍රකාරයක් කාරණාවක්. අකුසල් බැහැර කරන්න, කුසල් දියුණු කරන්න. ඉතින් බුදුරජාන් වහන්සේට ඒ ස්වාමීන් වහන්සේ එහෙම පිළිතුරු දුන්නම තව ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාන් වහන්සේට පින්න ස්වාමීන් වහන්සේ කියා සිටිනවා. ඕ මමත් ස්වාමීනි මරණ සතිය වඩනවා කියලා. එතකොට බුදුරජාන් වහන්සේ අහනවා කොහොමද භික්ෂුව ඔබ මරණ සතිය වඩන්නේ කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි මම නම් හිතන්නේ මම මේ දවසක් ජීවත් වුණොත් ඇති මේ දහවල් කාලේ මේ ජීවත් වෙලා මේ කියන්නේ මේ දහවල් ගිවිලා රාත්‍රී උදා වෙද්දී මම මැරේ. මම දවසක් මේ දහවල් කාලේ ජීවත් වුණොත් ඇති. මම ඒ ටිකේ බුද්ධානුශාසනාව සිහි කර ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විදිහට මම මේ අකුසල් බැහැර කරලා කුසල් දියුණු කරගන්න මහන්සි ගන්න ඕනේ කියලා. මම ඒ ටික මේ දහවල් කාලේ මම මේ දේ කරගත්තොත් මම ලොකු දෙයක් කරගත්තා වෙනවා කියලා මම මරණ සතිය වඩන්නේ ස්වාමීනි කියලා. එහෙමයි. ඊසානහසිතන් ඉස්සල්ලා අරසානහසිතුවේ මේ මට මේ රැය දහවල් ජීවත් වෙන්න තිබුණොත් ඇති කියලා. සම්පූර්ණ දවසක්. ඔව්. මේ ස්වාමීන් වහන්සේ මට මේ දහවල ජීවත් වෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා උන්වහන්සේ මරණ සතිය වඩන්නේ. ඒ කාලය තුල උන්වහන්සේ අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන මහන්සි ගන්නවා. ඊළඟට තව ස්වාමීන් වහන්සේලමක් ස්වාමීන් වහන්සේ මේ දේශනා මේ කියා සිටින බුදුරජාණන් වහන්සේට මමත් මරණ සතිය ස්වාමීනි වඩනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කොහොමද ඔබ මරණ සතිය වඩන්නේ කියලා අහනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි මම නම් හිතන්නේ මට මේ දහවල් කාලයෙන් භාගයක්. ඉතින් දවල් වෙනකම් මට ජීවත් වෙන්න පුළුවන් වේද දන්නේ නැහැ කියලා උන්වහන්සේ කල්පනා කරලා මම ඊට ඉස්සෙල්ලා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරගන්න ඕනේ. මගේ මේ හිතේ තියෙන අකුසල් බැහැර කරලා කුසල් දියුණු කරගන්න ඕනේ කියලා
උන්වහන්සේ බුද්ධානුශාසනාව කරනවා කියනවා. එකටි කාලය තුළ. ඕ ඒක කරගත්තොත් මම ලොකු දෙයක් කරගත්ත වෙනවා කියලා උන්වහන්සේ මේ මට මේ දහවල ජීවත් වෙන්න පුළුවන් වේද දන්නේ කියලා උන්වහන්සේ මරණසතිය වඩනවා කියනවා. ඒ සතර තුන්මක් මරණසතිය ආකාර අර ආකාර තුනක් එතකොට තුන. කෙනෙක් හිතන්නේ දවසකින් සම්පූර්ණ දවසකින් මියයි කියලා. මියයි කියලා. අනිත් කෙනා හිතන දහවල කාලය ගත කරන්න ලැබෙයි කියලා. එහෙම. ඊළඟ ස්වාමීන් වහන්සේ හිතන්නේ දහවල කාලනොත් භාගයක්. ඔව් භාගයක්. එහෙමයි. ඊළඟට සාන්නහස හතරවෙනි සාන්නහසෙත් කියනවා මමත් ස්වාමීන් වහන්සේ මරණසතිය වඩනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා කොහොමද භික්ෂුව මරණසතිය වඩන්නේ කියලා. එතකොට උන්වහන්සේ කියනවා අනේ ස්වාමීනි මට මේ දාන වේලක් ගන්න වෙලාවක් ජීවත් වෙන්න පුළුවන් වේද දන්නේ නැහැ. දානේ වෙනවා. වල දාන්න ටිකක් වෙලා යනවනේ විනාඩි 10ක් 15ක්. පැය භාගයක් විතර ගන්න අවස්ථාවක් තියෙනවා. අනේ කාලේ මට ජීවත් වෙන්න පුළුවන් වේද දන්නේ නැහැ. කියලා උන්වහන්සේ මේ ඒ කාලේ තුල මේ මම බුද්ධානුශාසනාව සිහි කර ගන්න ඕනේ ධර්මයේ හැසිරෙන්න ඕනේ කියලා උන්වහන්සේ මරණසතිය වඩනවා කියලා. එහෙමයි. ඒතර අර කලින් සෝනහල තුන්නමටම වැඩි අඩු කාලයක් අඩු කාලයක් ඉන්න කියලා බලාපොරොත්තු වෙනවා. ආහාර ගන්න වෙලාවක්. වෙලාවක්. එක පින්ඩ පාතයක වෙලාවක්. ඊළඟ ස්වාමීන් වහන්සේ වෙනස් ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේට කියනවා මමත් ස්වාමීනි මරණසතිය වඩනවා මෙන්න මේ විදිහට කියලා. ස්වාමීනි මට මේ දාන මේ වේලෙන් භාගයක් ගන්නකම් හිටියොත් ඇති. දාන වේලෙන් ආහාර ගන්න මේ වේලෙන් භාගයක් ගන්නකම් ජීවත් වුණොත් ඇති. එහෙමයි. උපද්ද පින්ද පාතම් බුඤ්ජාමි. භගවතු සාසන මනසිකරේ යම් බහුම් වත මේ කතන් අස්සාති. මට මේ දාන වේලෙන් භාගයක් ගන්නකම් ජීවත් වුණොත් ඇති. මම මේ ටිකේ සිහියෙන් මේ දාන එක ගන්න ඕන. මම මේ වෙලාවේ මැරලා යන්න පුළුවන් කියලා උන්වහන්සේ ඒ වෙලාවේ බුද්ධානුශාසනාව සිහි කරගන්න වැඩ වීර්යය කරනවා කියනවා. කුසල වඩන්නට අකුසල දුරු කරන්නට වීර්යය ගන්නවා කියනවා. එහෙමයි. ඉස්සල්ලාම ස්වාමීන් වහන්සේ හිතන්නේ දවසක් සම්පූර්ණ දවසක් ජීවත් වෙයි කියලා. එහෙමයි. ඊළඟ ස්වාමීන් වහන්සේ හිතන්නේ දහවල කාලයක් විතරක් ජීවත් වෙයි කියලා. ඊළඟ ස්වාමීන් වහන්සේ දහවල කාලෙත් භාගයක් ජීවත් වෙයි කියලා. දැන් මේ කිව්වේ එක පින්ඩ පාතයෙන් බලන වෙලාවක් ජීවත් වෙයි. කලින් ස්වාමීන් වහන්සේ හිතුවා මේ ස්වාමීන් වහන්සේ වෙන පාතෙන් භාගයක් වලදන්න කන් ඉඳී දන්නේ නැහැ කියලා හිතලා අප්‍රමාදීව කුසල් වඩන්න අකුසල් දුරු කරන්න උත්සාහ කරනවා කියලා. ස්වාමීන් වහන්සේලා පස් නමක් මරණසතිය වඩන ආකාර පහක් නේද? පහක් කිව්වේ. ඊළඟට 6 වෙනි ස්වාමීන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේ මම ස්වාමීනි මරණසතිය වඩනවා කියලා කොහොමද වඩන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අහුවම කියනවා ස්වාමීනි මම හිතන්නේ අහෝ වතාහං තදන්තරං ජීවේය. අනේ ස්වාමීනි මම හිතන්නේ මට මේ සතර පස් පිටක් මේ දාන වේ මේ බත් කටවල් ටික හපා අනුභව කරන්න ලැබුණොත් ඒ කාලයක් මම ජීවත් වෙයිද දන්නේ නැහැ. සතර පස් පිටක් සපා අනුභව කරන කාලයක් මම ජීවත් වෙයිද දන්නේ නැහැ. විනාඩියක් දෙකක් වගේ කාලයක් මම ජීවත් වෙයිද දන්නේ නැහැ කියලා උන්වහන්සේ මරණ සතිය වඩනවා කියනවා. අනේ ඒ කාලේ මම බුදුරජාණන් වහන්සේ ගනුශාසනාව සිහිපත් කරගන්නවා. ඒකේ මම බොහෝ දේක් කරගත්තා වෙනවා කියලා උන්වහන්සේ මරණ සතිය වඩනවා කියනවා. ඒ කියන්නේ බත් කටවල් හතරක් පහක් වළඳන අතරතුර මියයි කියලා හිතනවා. ඒක ඒ විදිහට මරණ සතිය වඩනවා. වඩනවා. මරණ සතිය සිහිපත් කරලා කුසල් කුසලයේ පිහිටනවා කුසලයේ බැහැර කරනවා. ඊළඟට 7 වෙනි ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා. බුදුරජාණන් වහන්සේ අහනවා කොහොමද ඔබ වඩන්නේ කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මම නම් හිතන්නේ මට මේ එක බත් පිඩක් හපා අනුභව කරන්න පුළුවන් වුණොත් ඇති. ඒ කාලේ මම මැරලා යන්න පුළුවන්. මේ ගත්ත බත් කට හපලා ගිලින්න කලින් මම මැරෙන්න පුළුවන්. ඒ ටිකේ මම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කර ගන්නවා. කියලා උන්වහන්සේ අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන මහන්සි ගන්නවා කියනවා. එහෙමයි. අනු උන්වහන්සේ මරණ සතිය වඩන විදිහ. එහෙමයි. ඒතරේ නොකඩවා මේ වීරිය පීට්ලා තිනා එහෙම හිතක සනද. එහෙම. ඊළඟට 8 වෙනියට අවසානට පින්න ස්වාමීන් වහන්සේ කියන ස්වාමීනි ඕ මම මරණ සතිය වඩන්නේ ස්වාමීනි මෙහෙමයි. මම මේ ආශ්වාස කරපු වාතේ ප්‍රාශ්වාස කරන්න ඉස්සෙල්ලා මම මැරෙන්න පුළුවන්. ප්‍රාශ්වාස කරපු වාතේ ආශ්වාස කරන්න හෙළපු මේ හුස්ම ආයේ ගන්න කලින් මම මැරෙන්න පුළුවන් ස්වාමීනි කියලා ඊට කලින් මම මේ බුදුරජාන් වහන්සේගේ අනුශාසනාව හිතන්නට ඕනේ කරන්නට ඕනේ
කියලා උන්වහන්සේ වෙරවීරිය ගන්නවා කියන අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන. ඉතාම සුළු මොහොතක් හුස්ම ගන්න හෙලන්න ගත වෙන වෙලාවෙසනේ. ඒ වෙලාවේ මැරෙන්න පුළුවන්. ඊට කලින් මම බුද්ධාන ශාසනාව කරගන්න ඕනේ කියලා තමයි උන්වහන්සේ මරණසතේ වඩනවා කියන්නේ. එහෙම. ඉතින් මේ විදිහටත් ඒ තරම් තියුණු විදිහට මනසතියෙන් ඉන්න ස්වාමීන් වහන්සලා ඉඳලා තියෙනවා. වැඩ හිටියා. එහෙමයි. ඉතින් බලන්න ස්වාමීන් වහන්සේ ওই විදිහට ඒ ස්වාමීන් වහන්සලා කිව්වට පස්සේ එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාරන මේ වචනේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මොකක්ද කියලා බලමු අපි. බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් ස්වාමීන් වහන්සේලා අමතලා පින්වත් මහණනි මේ ඔය ඔබලා මරණ සතිය වඩනවා කියලා කිව්වන එක එක්කෙනා එක එක විදිහට මෙන්න මෙයාලා අතරින් පින්වත් මහණනි ඔය රෑ දහවලක් ජීවත් වුණොත් ඇති. එහෙමයි. ඒ කාලේ මම බුද්ධානුශාසනාව කරනවා කියලා හිතපු භික්ෂුව ඊළඟට තව ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මම දහවල් කාලයක් ජීවත් වෙද්දි දන්නේ ඊට කලින් මම මේ බුද්ධානුශාසනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙනවා. ඊළඟ ස්වාමීන් වහන්සේ කල්පනා කළා මට දවසින් භාගයක් දහවල් කාලයෙන් භාගයක් මට ජීවත් වෙන්න පුළුවන් වෙයි දන්නේ ඒ කාලේ මම ධර්මයේ හැසිරෙනවා අප්‍රමාදීව. එතකොට තුන් නමයි. ඊළඟ ස්වාමීන් වහන්සේ කල්පනා කළේ මම මේ දාන වේලක් ගන්න වෙලාවක එක පින්ඩපාතයක් වරන්දනකන් ජීවත් වෙයිද දන්නේ ඊට කලින් මම මැරෙන්න පුළුවන්. ඒတိකේ මම බුද්ධානුශාසනාව සිහි කරනවා. අන්න ඒ භික්ෂුවත් හතර නමයි. ඔව්. ඊළඟට තව භික්ෂුවක් කිව්වා කවුද? හතර පස් පිටක් මම වළඳනකන් ජීවත් වෙයිද දන්නේ නැහැ කියලා. අන්න එහෙම හිතලා මම ඊට කලින් මේ කාලය තුල මම මැරෙන්න පුළුවන්. මම ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගනුශාසනාව සිහි කරගන්නවා. මම අකුසල් බැහැර කරනවා, කුසල් දිනු කරනවා කියලා මනසතිය වඩන්න කටයුතු කරන භික්ෂුන් වහන්සේලා ගැන බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඉමේ වුච්ඡන්ති භික්කවේ භික්කු පමත්තා විහෙරಂತಿ දන්දම් මරණ සතින් භාවෙන්ති ආසවණං khයයි. මහන්නේ මෙන්න මේ භික්ෂූන්ට කියනවා ප්‍රමාදීව වාසය කරනවා කියලා. දන්දම් මරණ සතින් භාවෙන්ති ආසවණං khයයි. ලැසිව හිමීටයි ආශ්‍රව ශෛකරියෙන් පිණිස ඒ අරහත්ත්වයට පත්වීම පිණිස ලැසිව හිමීට මන්දගාමීවයි මරණ සතිය වඩන්නේ කියලා කියන්න වෙන්නේ කිව්වා. එක දවසකින් මැරෙයි කියන හිතන කෙනත් ප්‍රමාදයි ඒකට. එතකොට අපි කොච්චර මේ ඉමින් වෙනවද අපි ඊට වඩා කාලයක් මේ මරණයට අපි දාගත්තොත් නේ පින්නස් ස්වාමීන් වහන්ස. එහෙමයි. අපි අවුරුදු 50ක් අවුරුදු 10ක් අවුරුද්දක් හරි ජීවත් වෙනවා කියලා අපි කල් ගත්තොත් අපි කොච්චර බුදුරයන් වහන්සේගේ අනුශාසනාව ලොකු ප්‍රමාදයක් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් ලැසිව හිමීට මන්දගාමීවයි මරණ සතිය වඩන්නේ කියන අරහත්ත්වයේ පිණිස. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනෝ කියන්නේ ඒ තරම් වේගි අවශ්‍ය කිවිල යන්න ඉඩ තියෙනවා කියන එක. ඉඩ තියෙනවා. අයි පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාරනෝනේ අර සූත්‍රයක දනුග්ගහ සූත්‍රයනේ. කවුදර දුනු වායු හතර දක්ෂ ලෙස පුහුණු වෙච්ච දුනු වායු හතර දෙනෙක්. එහෙමයි. හතර දිසාවට මේ ඊතල හතරකින් දුනු ඊතල මේ ඊතල දුන්නින් විදිනවා. එහෙම විදිද්දි බුදුරජාණන් වහන්සේ අහනවා එක පුරුෂයෙක් ඉන්නවා මේ හතර මේ හොඳට විදින මේ දුනු වායු හතර දෙනාගේ ඊතල හතර වැටෙන්නේ කලින් ඇහිඳගෙන එන වේගවත් පුරුෂයෙක් ජව සම්පන්න පුරුෂයෙක් ඉන්නවනම් එයාගේ වේගය කොහොමද කියලා අහනවා. ඒ කියන්නේ ඊතල හතරම බිමට වැටෙන්න කලින් ඇහිඳගෙන එනවා. ඔහු ළඟ එන්න පුළුවන් තරම් වේගින් යන්න පුළුවන් කෙනෙක්. ඔව්. ඉතින් ස්වාමීන් වහන්සේලා කියනවා අනේ ස්වාමීනි හතරක් ඕනේ එක ඊතලයක් ඇහිඳගෙන ආවත් එයානම් මහා ජව සම්පන්න කෙනෙක් වේගවත් කෙනෙක් කියනවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව මතක් කරලා කියනවා මහණෙනි ඌට වඩා වේගයෙන් හිරු සඳු දෙක ගමන් කරනවා කියන. හිරු සඳු දෙක ගමන් කරනවා කියන. ඊටත් වඩා වේගයෙන් මහණෙනි මේ හිරු සඳුට මුලින් යන පෙරටුව යන දෙවිවරු අධිග්‍රහිත දෙවිවරු වේගයෙන් ගමන් කරනවා කියනවා. අර පුරුෂයාට වඩා වේගෙන් ගමන් කරනවා කිව්වා. හිරු සඳුටත් වේගෙන් හිරු සඳුට පෙරටුව යන දෙවිවරු ගමන් කරනවා කිව්වා. ඊළඟට මේ දෙවිවරුන්ටත් වැඩි යන වේගයටත් වැඩි වේගයකින් මේ උපන් සත්වයාගේ ආවශ ෂේ වෙලා යනවා කිව්වා. ආවශේ මිනිස්සු අත්හරිනවා කිව්වා. ඒත් අර වේගින් යන ඊතල වැටෙන්න කලින් ගින් අරගෙන එන මිනිස්සුන්ට වැඩි වේගයක් තියෙනවා හිරු සඳු දෙකට. වේගින් යනවා. එහෙම. ඊටත් වැඩි වේගින් යනවා ඒ හිරු සඳුට අධිග්‍රහිත දෙවිවරු. දෙවිවරු. ඊටත් වැඩි වේගින් අපේ ආවස ආවස දෙවිල යනවා කියන්නේ. ඒතර මරණ සතිය වඩන ස්වාමීන් වහන්සේලා
අර විදියට සීපත් කිරීම විතර එක තමයි එතකොට භාගතුන් වහන්සේ වදාළ එක දවසකින් මැරේ කියලා හිතන කෙනත් ප්‍රමාදයි කියලා වදාළේ අදාළේ එහෙමයි එතකොට ඒකට යම් කාලයක් ගත වෙනවද අර ඔය කියපු දෙයට ඊට කල ඊට ඒ මොහොතේ අපි ආවස අපිට මේ ජීවිතේ ගත කරන්න තියෙන ආවස අවසන් වෙලා කියන එකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ නේ හිරුසඳුට අර ඊතල හිඳගෙන ඉන්න පුරුෂයාටත් වඩා හිරුසඳු වේගින් ගමන් කරනවා ඊටත් වඩා ඊට පෙරටුව ගමන් කරන දෙවරු ගමන් කරනවා ඊටත් ඒ යම් කාලයක් එතන තියෙනවද ඒ කාලය තුල අපි ආවස ඉවරලා යනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ කියන්නේ සසරේ කළ පුණ්‍ය මහිමයකින් පිනකින් මේ මිනිස් ජීවිතය ලැබුණා ඒ ආවසේ අරතරම් වේගයකින් ක්ෂය වෙනවා ඒකවි කිවි යනවා ඉතින් ওই විදිහට බුදුරජාණන් වහන්සේ අර ස්වාමීන් වහන්සේලා හිමීටයි මරණසතිය වඩන්නේ කියලා දේශනා කළා මේ අප්‍රමාදී වාසය කරන භික්ෂුන් වහන්සේලා දෙනමක් ඉන්නවා කියලා මරණසතිය වඩන්නේ ඒ ස්වාමීන් වහන්සේලා දෙනම කවුද කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා එක ස්වාමීන් වහන්සේ නමක් හිතුවානේ මට මේ බත් පිඩ සප අනුභව කරනකන් ජීවත් වෙන්න කටටගත්තු බත් ටික හපල අනුභව කරනකන් ජීවත් වෙන්න පුළුවන් වෙයිද දන්නේ එහෙමයි අන්න එහෙම හිතලා උන්වහන්සේ බුද්ධානුශාසනාව කරන්න මහන්සි ගන්නවා කිව්වා ඊළඟට තව වික්ෂුවක් කිව්වා මම මේ ආශ්වාස කරපු හුස්ම ප්‍රාශ්වාස කරනකන් ජීවත් වෙයිද දන්නේ ඊළඟට ප්‍රාශ්වාස කරපු හුස්ම ආශ්වාස කරනකන් මට ඉන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා උන්වහන්සේ ඒ කාලය තුළ බුද්ධානුශාසනාව සිහි කරගන්න අකුසල් බැහැර කරලා කුසල් දියුණු කරගන්න මහන්සි ගන්නවා කිව්වා. පෙරවීරිය ගන්නවා කිව්වා. අන්න ඒ භික්ෂුන් වහන්සේලා දෙනම ගැන බුදුරජාන් වහන්සේ වදාරනවා. ඉමේ උච්ඡන්ති භික්කවේ භික්ඛු අප්පමත්තා විහෙරಂತಿ. මෙන්න මේ භික්ෂුන් අප්‍රමාදේ වාසය කරනවා කියන. තික්කම් මරණ සතින් භාවෙන්ති ආසවානං කයයි. ඒ අය මේ ඉක්මනට ආශ්‍රව තියුණු විදිහට මනසතිය වඩනවා ආශ්‍රවයන් ෂේ කරලා දැමීම පිණිසයි. අරහත්ත්වයේ පිණිස තියුණු විදිහට මනසතිය වඩනවා කියනවා අන්නේ භික්ෂුන් වහන්සේලා දෙනම. ඒතර ඒ භික්ෂුන් වහන්සේලා දෙනම තමයි අප්‍රමාදිය දෙන්න. අප්‍රමාදිය දෙන්න අර කට සපා අනුභව කරනකන් ජීවත් වෙන්න පුළුවන් වේද දන්නේ නැහැ. එහෙමයි. ඊළඟට මේ ආශ්වාස කරපු හුස්ම ප්‍රාශ්වාස කරනකන් ජීවත් වෙන්න වේද දන්නේ නැහැ. ඊළඟට ප්‍රාශ්වාස කරපු හුස්ම නැවත ගන්නකම් හුස්ම ගන්න. ඔව් ජීවත් වෙද දන්නේ නැහැ කියලා අප්‍රමාදීව කටයුතු කරන අය ඒතයි ඒ තරම් ඉක්මනින් තමයි මේයි කියලා හිතලා වීරිය අකුසල් බැහැර කරන්න වීරියෙන් ඉන්නවා දැන් ඒ වීරියෙන් ඉන්නවා කුසල් දියුණු කරන්න වීරියෙන් ඉන්නවා ඒතර ඒක ගැලපෙලා හොඳට මනාවකට අපිට තේරුම් ගන්න පුළුවන් අර සෝනන් සීපත් කියලා දනුග්ගහ සූත්‍රයේදී කොයිතරම් වේගින් එන අපේ අවශ්‍ය කිවිලා යනවාද කියන එක එහෙමයි ඉතින් අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ හික්මෙන් කියනවා පිනස් ස්වාමීන් වහන්සේලාට තස්මාතිහ භික්කවේ එවන් සික්ඛිතබ්බා ඒ නිසා මහන්නේ ඔබ මේ විදිහට හික්මෙන් කියනවා අපමත්තා විහෙරිස්සාම අපි අප්‍රමාදීව වාසය කරන අය වෙනවා තික්කම් මරණ සතින් භවේ යාම ආසවණං කය ආයති අපි තියුණු ලෙස මරණ සතිය වඩනවා කියන්නේ ඉක්මනට අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ මෙතනදී අනුමත කොට වදාලේ අර ආස්වාස කරපු හොස්ම ප්‍රාස්වාස කරනකන් ජීවත් වෙන්න වේද දන්නේ ඒ තුල ඒ කාලය තුල මම අකුසල් බැහැර කරලා කුසල් දියුණු කරගන්නවා ඊළඟට කටටගත්තු බත් පිළ සප අනුභව කරනකන් ජීවත් වෙයිද දන්නේ ඒ කාලය තුල මම මැරෙන්න පුළුවන් මං බුද්ධානුශාසනාව කරනවා කියලා අන්න එහෙම තිවුර ලෙස තිවුණු ලෙස මරණ සතිය වඩන අය වෙනවා කියලා ඔබ හික්මෙන්න කියන ඒවන් හිවෝ භික්කවේ සික්ඛිතබ්බන්ති අනුහෝ මහන්නේ ඔබ මරණ සතිය වඩන්න කියන මරණ සතිය වැඩුවාම ඒක මේ භාවිත බහුලීකృత කළාම ඒක බොහෝ ආනිසංසදායකයි මහත් ඵල ලබා දෙනවා නිවනේ බැසගෙන සිටිනවා නිවන කෙලවර කරගෙන සිටිනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී අපට වදාරනවා එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස එහෙමනම් ඒ භාග්‍යතුන් වහන්සේගේ ඒ අවවාදයේ සූත්‍ර අවසානයේ අපට කියවෙන්නේ තියුණුව මරණ සතිය වඩන්න කියලා ඉතින් ඒ නිසා අරතරම් වේගයකින් අර දනුග්ගා සූත්‍රය සඳහන් ආකාරයකට වේගීන අවශ්‍ය කිවිල යනවා නම් ස්වාමීන් වහන්සේ අපටත් භාගතුන් වහන්සේගේ ආවාදී පිහිටන්නට භාගතුන් වහන්සේගේ අවබෝධයේ අදහන බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ අදහනයිට ශ්‍රද්ධාවට පෙමිණි අයට බොහොම උපකාර වෙනවා මේ මරණ සතිය තමන් ඉතා ඉක්මනින් මැරෙන කෙනෙක් බව සිහිපත් කරගෙන මේ අකුසලය හිතට එදිම අතහැර දාන්න හිතට වද්ද ගන්න නැතුව බැහැර කරන්නට තමන් තියෙන කුසලයේ දියුණු කර ගන්නට නූපන් කුසල්
ළඟා කරගෙන ඒක උපදවා ගන්නට නොකඩවා පටන්ගත් වීරිය පවත්වන්නට වීරියෙන් ඉන්නට ඒකාන්තයෙන් උපකාර වන ධර්ම දේශනාවක් මරණ සති පටම මරණ සති සූත්‍රය ඇසුරෙන් ස්වාමීන් වහන්සේ සමගින් අපි කතා බස් කළේ. ඉතින් ඒ නිසා සතර සම්‍යප්පදාන වීරිය නොකඩවා පවත්වන්නට මේ උතුම් බුද්ධ දේශනාව කතා බස් කරමින් අපට සිහිගැන්වනු මරණ සතිය වඩා ඉතා ඉක්මනින් දියුණු කරගන මේ සතරාපහ නිදහස් වී භාගතුන් වහන්සේ වදාළ අයුරින් අපටත් යමා මහා නිවන්සුව වහවහා සාක්ෂාත් කරගන්නට මේ භාගතුන් වහන්සේ වදාළ ධර්මයට කැමැති ඒ ධර්මයට ආස කරන රුචි කරන දෙවිනිස් ලෝකයේ හැම දිනාටම මේ උතුම් දහම් කතා බහෙන් රැස්සුණු පින ඒකාන්තයෙන් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝති.